चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सङ्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स न तावता धम्म धरो यावता बहुभासति योच अपम्पि सुत्नुवान धम्मं कायेन पश्यति सचे धम्मं धरो होति यो धम्मं नप्पमज्जति। वासनावंत कारुणिक पिंवतुनी धर्मानुशासनावक श्रवणे किरीम उदेसा सदी पहदी तंपत्वी सिटिन सियलुम देनाट धर्मानुशासनाव देशना किरीमत मगे में बलापुरुत्तु अद धर्मानुशासनाव संदहा पंतोरागते लोतुरा शांतिनायक बुद्धराजानन वहन्से एकुदान कियन महरहतान वहन्से मूल करगन देशना कोट वदाल गाता धर्मय मे गाता धर्मयेन विस्तरवन करुणटिक फलमेम सियलु देनाटम मतक करला देंट सूदानम बहु दे कथा कला खेला यमिक धर्म दरे क्वानी ने ठिका कुनात आहला तमागे काय विहसवा चतुरारे सत्य वटहा गनी मद धर्मे गन मना सलकिल्ला दक्वाइद एबंद पुत केलया एकांतेम धर्म दरे क्वेनवा मैं अदहस तमय गाता धर्मेन विस्तर वन्ने लोके जीवात्वन सियलुम दिनाट धर्म दाने लबादीम उदेसा अदमे पिंवत पिरिस सुमदुर धर्म देशनावक सिद्ध करगन्न दायकत्वे लबागन कटयुतु करनवा मेक सबविम ඔබටත් මුළු මහත් ලෝකවාසී සියලුම සත්වයන්ටත් මහත් වූ වාසනාවක් මහත් වූ භාග්යක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. මොකද එහෙම සඳහන් කරන්නට පුළුවන් වන්නේ අද සෑම රටකම පාහේ මහා විපත්තියක් පැතිරිලා යන කාලයක් නිසා හැම කෙනාගේම සිස්සතන් ධර්මයෙන් සතුට කරවන්න පුළුවන් නම් ධර්මයේ තුලින් නිවාලන්ට පුළුවන් නම් අන්න ඒක තමයි අද මේ සිද්ධ කරන්නා වූ ධර්ම දානමේ මහා පිංකමෙන් සිද්ධවන්නා වූ උතුම් ප්‍රතිඵලයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ පිම්වතුනි මම මාත්‍රුකා කරන්ට දුන ගාථා ධර්මයෙන් පැහැදිලි වුණා බොහෝ දේ කතා කළත් යමෙක් ධර්මධරයෙක් වන්නේ නැහැ කියලා
මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මොහොතක් කල්පනා කළොත් සැබවින්ම උදේ අවදි වුණ මොහොතේ පටන් නින්දට වැටෙන තෙක්ම අපි මොන මොන දේ කතා කරනවද ආපස්සට හැරිලා බැලුවොත් අපි මොන වගේ දේවල්ද කතා කරලා තියෙන්නේ කියලා අපට හොඳට දැනගන්න පුළුවන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපේ ජීවිතේට යහපතක් සිද්ධ වෙන දේවල්ද අපි මේ කතා කරලා තියෙන්නේ කියලා එහෙමත් නැතිනම් අනුන්ගේ ජීවිතයන් තුලට යහපතක් වුණ දෙයක්ද මේ කතා කරලා තියෙන්නේ කියලා හොඳට කල්පනා කරලා බලනකොට අපට අවබෝධ වෙන්න ගන්නවා හොඳ දෙයක් කතා කරලා තිබුණා නම් ඒක අපේ ජීවිතේ සැපයකට හේතුවක් කියලා නරක දේ පිළිබඳව කතා කර කර හිටියා නම් ඒක අපේ ජීවිතේට මහත් වූ විපත්තියක් කරදරයක් කියලා කොච්චර කතා කළත් ඒ කතා කරපු පමණින්ම ධර්මදරයක් වන්නේ නැහැ මේ අදහස ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරන්ට යදුන ගාථා ධර්මයෙන් විස්තර වෙනවා ධර්මදරයක් වන්ට නම් අපි කොයි වගේ කටයුත්තක්ද සිද්ධ කරන්න ඕන මොන වගේ දෙයක්ද අපි කතා කරන්න ඕන පින්වතුනි පළමුවෙන්ම අපි කවුද කියලා දැනගන්න ඕන අපි මොන වගේ දේවල් සිද්ධ කරනවද කියලා අපි හිතන්න ඕන සැබවින්ම මම කවුද කියලා අවබෝධ කරගත්තා නම් එතෙන්දී අවබෝධ වන්නේ කුමක්ද මම සිල්වතෙක් ගුණවතෙක් නැනවතෙක් කියලා සිල්වතාට අයහපත් දේ කතා කිරීමට අවස්ථාවක් නැහැ. ගුණවතාට කෙනෙකුට විපත්තියක් කර ගැනීමේ සිද්ධ කිරීමේ උවමනාවක් නැහැ. නැනවතාට තමන්ගේ ජීවිතයට යහපතක් සිද්ධ වන දෙයක් පිළිබඳව මිසක් තමාගේ ජීවිතයට යහපතක් සිද්ධ නොවන දෙයක් පිළිබඳව මෙනෙහි කිරීමේ අදහසක් නැහැ. අන්න තමන් ගැන කල්පනා කරන්ට තමන්ගේ ජීවිතය ගැන හිතන්ට අවකාශය උදා කරගත්තා. එහෙම නැතුව සහස්සමපි චේ වාචා අනත්තපද සංහිතා අපි වචන දහසක් දවස පුරාවටම කතා කරනවා හැබැයි ඒ කතා කරන සෑම වචනයක්ම හිස් එකක් බවට පත් වෙච්ච ඒවනම් එින් ලැබෙනා වූ සතුටක් සැපය ප්‍රයෝජනයක් නැහැ අනර්ථයක්මයි සිද්ධවන්නේ ඒත් හිතන්න පුළුවන් අපි වචන දහසක් කතා කළා කියලා එහෙම වචන දහසක් කතා කරා කියලා බහුශෘතයෙක් බවටවත් ධර්මදරයෙක් බවටවත් පත්වන්නේ නැහැ. ඒ නිසා අපට ඒ කතාවල් තුලින් ඇති ප්‍රයෝජනයකුත් නැහැ. යම්කිසි තැනැත්තෙක් බොහොම සුළු දෙයක් දැනගන්නවා. ඒ දැනගත්තු දෙය බොහොම අර්ථවත් එකක්. යහපතක් සිද්ධ වෙන එකක් තමන්ටත් අනුන්ටත් මුළු ලෝකයටත් යහපත සිද්ධ වෙන දෙයක් ඒ සුළු දෙය අනුව ලබාගත් ඌ මන අවබෝධය අනුව තමන්ගේ ජීවිතේ සම්බන්ධ කරගෙන මුළු ලෝකෙම සම්බන්ධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙනෙහි කරන්ට අවබෝධ කරගන්නට මහන්සි ගන්නවා නම් අන්න ඒ තැනැත්තා තමයි
ධර්මදරයේ කැටියට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි මේ ලෝකේ ජීවත් වන මිනිස්සු ගත්තාම සත්වයා ගත්තාම පොදුවේ අපට සලක ගන්න පුළුවන් තනිව ඉන්න අකමැති බව. ස්වාමියෙක් නම් තමන්ගේ බිරිඳ සමග ඉන්න කැමැති. බිරිඳක් නම් ස්වාමී පුරුෂයා සමග ඉන්න කැමැති. දරුවෝ ඉන්න දෙමාපියෝ නම් දරුවොත් එක්ක ඉන්න කැමැති. දරුවෝ දෙමාපියෝ සමග ඉන්න කැමැති. මිතුරෝ මිතුරියෝ ඒ ඒ අය සමග ඉන්න කැමැති. හැබැයි තනිව ඉන්න කැමැති නෑ. තනිව ඉන්න කැමැත්තක් ඇති කර ගන්නවා නම් අන්න ඒ තැනැත්තා කොයි වගේ කෙනෙක්ද? කාම සම්පත්තියෙන් ඈත් වුණ සිතත් කයත් වචනයත් කියන තුන්දොරම සංවර කරගත්ත නිර්වාණ ශාන්තිය උදෙසා ප්‍රතිපත්ති පුරන භික්ෂුවක් තමයි තනිව ඉන්න කැමැත්තක් ඇති කරගන්නේ. අද මම පැහැදිලි කරන්නේ පින්වත් ඔබ සියලු දෙනාටම දේශනා කරන්නේ ඒ තනිව ඉන්න කැමැති උන රහතන් වහන්සේ නම පිළිබඳව. මේ රහතන් වහන්සේගේ නම ඒකූදාන. ඒකූදාන කියන මහරහතන් වහන්සේ පිරිස් අතරේ වැඩ ඉන්න අකමැති වුණා. තනිව ඉන්නමයි කැමැති උනේ. එනිසාම මේ රහතන් වහන්සේ සුන්දර වනලැහැබක් තෝරා ගත්තා. වනාන්තර ගත්තහම අපි හැම කෙනාගේම සිත් අලවන සුන්දර භූමියක් හැටියටයි සඳහන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපේ සිත ගත්තට ඒ වනලැහැබට අපේ සිත ඇලුනට අපි වනලැහැබේ ජීවත් වෙන්න අකමැති. මහත් වූ බයක් ඇති කරගන්නවා. ඇයි අපි මේ විදිහට බයක් ඇති කරගන්නේ? පින්වතුනි ජීවිතයට හානි කරන භයානක සත්තු වනලැහැබේ ජීවත් වෙනවා. නපුරු සත්තු වනලැහැබේ ජීවත් වෙනවා. විශේෂයෙන්ම අමනුෂ්‍යෝ ආදී සත්වයන් මේ වනලැහැබ තුල ජීවත් වෙනවා. ඒ නිසා වනලැහැබට ඇතුළු වෙන්න බයක් ඇති වෙනවා. වනලැහැබට ඇතුළු වුණත් කොයි මොහොතේ වනයෙන් එළියට යන්නේ කියන අදහසින් යුක්තව කාලය ගත කරන්නේ. ඒ තරම්ම බයක් දැනෙනවා. තමන්ගේ ජීවිතේට කොයි මොහොතේ විපත්තියක් කරදරයක් ඇති වෙයිද කියන සැකයෙන් කුකුසෙන් කාලය ගත කරනවා. හැබැයි නික්ලේශී මහරහතන් වහන්සේලා එහෙම අදහසක් නැහැ. මේ සුන්දර වනලැහැබේ සිත් අලවා වාසය කරනවා. උන්වහන්සේලා කාම සම්පත් හොයන්ට යන්නේ නැහැ. කාම සම්පත්වල ගිජුවෙන්ට යන්නේ නැහැ. අන්න ඒ නිසාම හුදකලා ජීවිතේ ගත කරන්නට කැමති ඒකූදාන කියන මහරහතන් වහන්සේ බොහොම තනිවම වාසය කරන්නට කැමැත්තක් ඇති කරගත්තේ. ඒ නිසාම වනලැහැබට ඇතුළු වුණා. ඇතුළු වුණ වනලැහැබ තුල මහරහතන් වහන්සේ තමන් වහන්සේ ලබා ගත්තා වූ නිවනේ සැපය අනුභව කරමින් කාලය ගත කරනවා. හැබැයි පින්වතුනි සෑම මාසයකටම ප්‍රධාන පෝයක් තියෙනවා. දැන් මේ මාසේ නම් අපට ලැබෙන ප්‍රධාන පෝය තමයි ඇසලපුර පසළොස්වක පොහොය දවස. මේ විදිහට සෑම මාසයකම ප්‍රධාන පෝයක් යෙදෙනවා. මෙන්න මේ ප්‍රධාන පෝය දවසට මේ රහතන් වහන්සේ එකම එක ගාථාවක් දේශනා කරන්නට පටන් ගන්නවා. හැබැයි වනාන්තරයේ මේ දේශනා කරන ධර්මානුශාසනාව අහන්ත කෙනෙක් නැහැ.
එහෙම වුණත් මහරහතන් වහන්සේ උදාන ගියක් හැටියට සෑම පෝයකම මේ ගාථා ධර්මය දේශනා කරන්නට ඉදිරිපත් වුණා. හැබැයි ගාථා ධර්මය දේශනා කරලා අවසන් වෙනවත් එක්කම විශාල පිරිසක් සාදුකාර දෙන හඬ මහරහතන් වහන්සේට ඇහුණා. මහරහතන් වහන්සේ පුදුම වුණා. මේ ගස්ගල් පර්වත පවතින මේ වනාන්තරය තුල කිසිඳු සත්වයෙක් නැහැ. මිනිසෙක් නැහැ. මම කිසිම මිනිසෙකුට මේ ධර්ම දේශනාව සිද්ධ කෙරුවේ නැහැ. හැබැයි මේ ගාථා ධර්මයේ දේශනා කළ අවසන් වෙනවත් එක්කම විශාල පිරිසක් සාදුකාර දුන්නා. මේ සාදුකාර දුන්නේ කවුද? මහරහතන් වහන්සේ දකින්නකට දැක්කේ මේ වන ලැහැබේ ගස්වලට අධිග්‍රහිත දෙවියෝ. දෙව්ලොව ඉපදුන දෙවියන් මහරහතන් වහන්සේ දේශනා කරන උදාන ගාථාව ශ්‍රවණය කරලා තියෙනවා. මේ ගාථා ධර්මයෙන් ලබන්ට පුළුවන් වන ධර්ම ප්‍රීතිය ලබාගත් නිසාම මේ දෙවියන් මහත් වූ හඬින් සාදුකාර දෙන්න පටන් ගත්තා. පින්වතුනි, එදා මහරහතන් වහන්සේ දේශනා කරන්ට යෙදුන ගාථා ධර්මය කුමක්ද? අධිචේතසෝ අප්පමජ්ජතේ මුනිනෝ මෝනපතේසු සික්ඛතෝ සෝකාන් භවಂತಿ තාදීනෝ උපසන්තස්ස සදා සතිමතෝ. මෙන්න මේ ගාථා ධර්මය බොහොම ලස්සනට බොහොම මිහිරි ලෙසට දේශනා කරනවා. මේ දේශනාව අහගෙන හිටපු දෙවියන් තමයි අන්තිමට සාදුකාර දෙන්න පටන් ගත්තේ. මේ ගාථා ධර්මයෙන් බොහොම ලස්සන අදහසකුත් ප්‍රකාශ වෙනවා. යම් කිසි කෙනෙකුට මහා බල ඇති චේතනාවක් ඇති කරගන්න ලැබුණොත් ඒ මහා බලයක් ඇති චේතනාව තුල මොන වගේ අදහසක්ද ඇතිවන්නේ? ඇස පිනවීම පිනවීමේ අදහසක්, කන පිනවීමේ අදහසක්, ගඳ සුවඳ දැනගැනීමේ අදහසක්, මිහිරි වචන ප්‍රකාශ කිරීමේ අදහසක්, එහෙමත් නැතිනම් කය මුල් කරගෙන ස්පර්ශයක් ලබා ගැනීමේ අදහසක්, මෙබඳු අදහසක් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. මහා බලයක් ඇති සිටිවිල්ල පුරාවටම ඇතිවෙන්න කුමන චේතනාවක්ද? මේ ලෝක ධාතුවේ සජීවී අජීවීව පවතිනා වූ සියලුම ධර්මතාවය හටගත්තා වගේම පවතිනවා. පවතිනව වගේම විනාශත් ස්වභාවයට පත් වෙනවා. අපි කියනවා මේ ධර්මතාවය සංස්කාර ධර්මයන් කියලා. මෙන්න මේ සංස්කාර ධර්මයෝ අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ජීවිතේ ගත්තොත් අනිත්‍යයි. කවදා හරි අපි මැරිලා යනවා. යම් කිසි කෙනෙක් මරණයට පත් වෙලා ඉන්නව දැක්කොත් අපි හිතනවා මේ තැනත්තා මරණයට පත් වුණා. හැකිනම් තමුණුත් මරණයට පත් වෙනවා කියලා හිතනවා. ඉන් එහාට අපට හිතීමක්, බාහිර ලෝකයේ තිබෙන වස්තුන් පිළිබඳව තැකීමක් අපේ සිතට හැඟෙන්නැති වෙන්න පුළුවන්. බාහිර ලෝකයේ මොන මොන දේවල් තියෙනවද ගණන් කරලා සීමාවක් කරන්න බෑ. මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් ඇතුළත පවතිනවා කියලා අපට සඳහන් කරන්න බෑ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනන්ත සක්වල
ඒ කියන්නේ ලෝකයන් ගණන් කරලා අපට දක්වන්න බැරි තරමට තියෙනවා මෙන්න මේ ලෝකවල සියල්ලක්ම මහරහතන් වහන්සේ දකිනවා අනිත්‍යයි කියලා. මේවා ස්ථිර නැහැ. කැඩෙනවා බිඳෙනවා විනාශ ස්වභාවයට පත් වෙනවා. මෙන්න මේ බඳු මහා බලයක් निवरदी अवबोधय अति चेतनावक महारातान वहां से तेनो मिबंधु अदहसाक अति निर्वाण गामिनी प्रतिपदावत बसगत उतुम्मु निवनिन सनसुन मुनिवरयो खबर दाकवत शोक करानी ने බලන්ත මේ වචනේම අපට කොච්චර නම් ධර්මාබෝධයක් ලබා ගැනීම සඳහා හේතු වෙනවද කියලා අපට ශෝකයක් ඇති වුණොත් ඒ ශෝකයට පාදක වන කරුණු මොනවද? එකට ජීවත් වුණ කවල පොල හදපු වඩපු අපේ අම්ම නැති වුණොත් එම අපට ශෝකයක් දැනෙනවා पियान नेतुनो सोकियत देनेनुआ दरुओ नेतुनो सोकियत देनेनुआ मैं विधियत अप अतरे जीवत्तुन केने मन विधिये हो विपत्ते कट पातुनो अपट सोकियक एतिवेनुआ ऐ में सोकियक एतुने अपि कैमतिने अप अपत्तेक जीवत्तुन केने विपत्ते कट खरदरे कट पातुनुआट नोहित पुदे सिद्ध उन निसामाय अपत शोकयक् ऐतुने हबै मे निक्लेशी उत्तमयानन वहन्सेलाट कवर दाकवत् शोकयक् ऐतिवन्ने ने एसे नम मुनिवरु सैम मोहतकदीम शोकय कियन्नेक नति करगन दुरु करगन जीवत् वेनो एतेक्कम उपशांत गतियक् ऐति करगन्नवा සිහියෙන් යුත්තව කාලය ගත කරනවා මේ වචන දෙක තුනෙන් ප්‍රකාශ වන අදහසත් මොහොතක් අපි හිතන්ට ඕන සම්තින්ද්‍රයා සන්ත මානසා සන්තන්තේ සංගතන්තිතං ඔක්කිට චක්කු මිත බහානේ තා දිසා සමනාමම මේ ගාථා ධර්මයෙන් විස්තර වන අතහසට අනුව ජීවත් වෙනවා නම් මුනිවරයෙක් භික්ෂූන් වහන්සේ නමක් ඒ භික්ෂූන් වහන්සේ උපසාන්තයි කාටවත් වෛර කරන්නේ නැහැ කාටවත් ද්වේෂ කරන්නේ නැහැ කවුරුවත් නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ හැම කෙනාටම නිදුක් වෙන්න නිරෝගී වෙන්න සපේලබන්ට මෛත්‍රී කරනවා කුරා කුහුඹියෙකුටවත් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට ජීවත් වෙනවා සිතත් කයත් වචනයත් කියන තුන් දොරම සංවර කරගන්නවා ඒ නිසාම ඒ භික්ෂූන් වහන්සේගේ ජීවිතය උපසාන්තයි කෙලෙස් ධර්මයෝ දුර වෙලා නික්ලේශී උතුමෙක් බවට පත් වෙලා ඊළඟට පින්වතුනි සිහි ඇතුව කටයුතු කරනවා සිහින් යුත්තව කටයුතු කරනවා නම් අවදි වුණ මොහොතේ පටන් නින්දට යනතෙක් අපි කරපු කියපු දේවල් නැවත ආපසට හැරිලා මතක් කළොත් ඒ සියල්ලක්ම මනසින් දකින්ට සිහිපත් කරගන්න ශක්තිය තියෙන්න ඕන එහෙම ශක්තියක් තියෙනවා නම් එතන මනස සිහියක් තියෙනවා කල්පනාවෙන් සියලුම කටයුතු සිද්ධ කරලා තියෙනවා කියලා අපට හිතෙනවා අපි යම් කිසි ගමනක් යනවට සිහියෙන් යනවා නම් අපට කවරදාකවත් විපත්තියක් ඇති වෙන්නේ නැහැ අඩුම ගණනේ අපි කෙනෙකුගේ ඇඟේවත් හැප්පෙන්නේ නැහැ එහෙමත් නැත්නම් අපේ කකුල මාර්ගයේ තිබෙන්නා ඕ යමක හැප්පෙන්නේ නැහැ වදින්නේ නැහැ හේතුව මනස සිහියෙන් යුත්තව ඒ මාර්ගයේ පිළිබඳව අවබෝධයක් ලබාගෙන ගමන් කරන නිසා
තුන්ලුවස්සනසා වදාළ ලෞතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ වහන්සේලා කුණුප කොටස් 32කින් යුත් මේ ජීවිතයේ පිළිබඳව මනවින් දකින්ද එහෙම දකින්ට ඕන නම් සතිය ඇති කරගන්න ඒ සතිය ඇතුව කටයුතු කරනකොට අන්න ඔබට පුළුවන්කම ලැබෙනවා තමාගේ ජීවිතයේ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දකිමින් කාලය ගත කරන්න මේ මුනිවරයෝ කෙලස් ධර්මෝ නැති කරගත් මහත් වූ බලයක් ඇති චේතනාවක් තියෙන රහතන් වහන්සේලා ඒකාන්තයෙන්ම උතුම් පැවතුම් ඇත්තෙක් බවට පත් වෙනවා මෙන්න මේ අර්ථය ඒකූණ දාන මහරහතන් වහන්සේ මාසයට එක දවසක් උදාවන පුරපසලොස්සක පොහොය දවස තුල දේශනා කරන කුට සජ්ජායනා කරන කුට මෙන්න මේ ගාථා ධර්මයේ අහගෙන හිටපු දෙවියන් තමයි මහත් වූ හඬින් සාදුකාර දෙන්න පටන් ගත්තේ පින්වතුනි ඔබ සියලු දෙනාටම මං ඊළඟට පහදලා දෙන්න සූදානම් වන්නේ ඒකෝදාන මහරහතන් වහන්සේ වැඩ හිටපු වනලැහැබට තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් 500ක් 500ක් බැගින් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරපු සිද්ධිය ගැන මහරහතන් වහන්සේ විමුක්ති සුවය විඳින්මින් කාලය ගත කරනවා මේ අතරතුර ආගන්තුක භික්ෂූන් වහන්සේලා දෙනමක් තමන් වහන්සේ සමග ගමන් කරන 500ක් 500ක් භික්ෂූන් වහන්සේලා කැටුව මේ වනලැහැබට ඇතුළු වුණා ඒකෝදාන මහරහතන් වහන්සේ මේ පිරිස දැක්කා බොහොම සතුටු වුණා සතුටු සාමිචයේ යෙදුණා මහරහතන් වහන්සේ සෑම පෝයකම තමන් වහන්සේ එකම එක උදාන ගීයක් ගායනා කරනවා දේශනා කරනවා ඒ දේශනාව වෙනුවට මේ වැඩම කරන්ට යෙදුන ප්‍රධාන භික්ෂූන් වහන්සේලා දෙනමට ආරාධනාවක් කරනවා ධර්මදේශනාවක් සිද්ධ කරන්න. හැබැයි වනලැහැබ තුල ධර්මය අහන්ත සෙනග නැහැ. ඒකට කමක් නැහැ. ඔබ වහන්සේලා දෙනම ධර්මදේශනාවක් සිද්ධ කරන්න. අර භික්ෂුන් වහන්සේලා දෙනමත් ඒකෝදාන මහරහතන් වහන්සේගේ ආරාධනාව බාර අරගෙන ධර්මදේශනාව ආරම්භ කරනවා. एक भिक्षुन वहंसे नमक महाकारुणिक बुदुराजानन वहंसे गे भाषाव मागदी भाषाव एमे भाषाव तुलिंग धर्मदेशनाव सिद्ध करनवा हबै ए सिद्ध करन धर्मदेशनावे सरल तेरुम अनेक भिक्षुन वहंसे विस्तर करनवा දෙදෙනා වහන්සේ දැන් ධර්ම දේශනාව සිද්ධ කරන්න පටන් ගත්තා. ඒකෝදාන මහරහතන් වහන්සේ ධර්ම දේශනාව අහනවා. මේ භික්ෂූන් වහන්සේලා දිනම සමග වැඩම කරන්ට යදුන 5000ක් භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනාව අහනවා. හැබැයි මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට කිසිඳු කෙනෙක් සාදුකාර දෙන්න පටන් ගත්තේ නැහැ. ඒකෝදාන මහරහතන් වහන්සේ හැම පෝයකම එකම ගීය ගායනා කළත් උදාන ගාථාව සජ්ජායනා කළත් ඒ අවසානයේ මුළු පළාතටම මහත් වූ හඬක් නංවමින් ශබ්දයක් ඝෝෂාවක් නංවමින් සාදුකාර දෙනවා. මේ කිසිනු දෙවි කෙනෙක්
මේ භික්ෂූන් වහන්සේලා දෙනමගේ ධර්ම දේශනාව අහලා සාදුකාර නොදීම පිළිබඳව සැකයක් ඇති වුණා. ඒකෝදාන මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා හැම පෝයකම මම අවබෝධ කරගත් නිවනේ සැපය උදාන ගාථාව ප්‍රකාශ කරලා විස්තර කරනකොට බොහෝ දෙවියන් සාදුකාර දුන්නා. එම සාදුකාර දුන්නට දැන් අපි මේ දේශනා කරපු ධර්මය අහලා කිසිනු දෙවි කෙනෙක් සාදුකාර දුන්නේ නැහැ. එහෙමනම් මේ දෙවියෝ වනාන්තරේ නැද්ද? අර භික්ෂූන් වහන්සේලා දෙනම කතා කරනවා. ඒකෝදාන මහරහතන් වහන්සේ මේ කුමන දෙයක්ද කියලා නැවත සොයා බලන්ට විපරම් කරන්ට පටන් අරගෙන වෙනදා වගේම මහරහතන් වහන්සේ දේශනා කරන උදාන ගාථාව සජ්ජායනා කළා. මීරි හඬින් දේශනා කළා. මෙන්න මේ දේශනාවගේ අවසානය මහත් වූ පිරිසක් ගස්වලට අධිග්‍රහිත දෙවියන් භූමියට අධිග්‍රහිත දෙවියන් පර්වතවලට අධිග්‍රහිත දෙවියන් සාදුකාර දෙන්න පටන් ගත්තා. මෙන්න මේ පුවත මහා කරුණික බුදුරජාණන් වහන්සේට දැනගන්ට ලැබුණා. අන්න එතෙන්දි තමයි ඒකෝදාන මහරහතන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවට සඳහන් කරන්ට යෙදුන ගාථා ධර්මය දේශනා කරන්ට යෙදුනේ. නතාවතා ධම්මදරෝ යාවතා බහෝ භාසති යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති සචේ ධම්මං ධරෝ හෝති යෝ ධම්මං නප්පවංජති. මෙන්න මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ගාථා ධර්මයෙන් විස්තර වන අදහස මන් සියලු දෙනාටම පහදලා දුන්නා. නැවතත් මේ අදහස කෙටියෙන්ම පහදලා දෙනවා. බොහෝ දේ කතා කළාට යමෙක් ධර්මදරයෙක් වන්නේ නැහැ. අල්ප දෙයක් දැනගත්තත් සුළු දෙයක් දැනගත්තත් කය වෙහෙසවා චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාව අවබෝධ කර ගැනීම උදෙසා කටයුතු කරනවද අන්න ඒ තැනැත්තා මහා ධර්මදරයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ලක්ෂණය පින්වත් ඔබ සියලු දෙනා මනවින් හිතට ගන්න. අපට පුළුවන් නම් බහුශ්‍රුත භාවයෙන් යුත් කෙනෙක් බවට පත් වෙන්න අපි ධර්මය වහා වහා ඉගෙන ගන්න ඕන. බොහෝ දේ පිළිබඳව අපි හොඳ අවබෝධයක් ලබන්න ඕන. හැබැයි ඉගෙන ගත්තා ඕ ධර්මය අනුව දහම් කරුණු අනුව කටයුතු කෙරුවේ නැත්තම් කොච්චර බණ දහම් ඉගෙන ගත්තත් අපට පුළුවන්කමක් ලැබෙන්නේ ධර්මදරයෙක් වෙන්න. පින්වත් ඔබට මං උපමාවක කියලා දෙන්නම්. ගොපල්ලා කියන්නේ හරක් බලා ගන්න තැනැත්තා. මේ ගොපල්ලා අනුන්ගේ හරක් බලා ගන්නවා. හැබැයි ඒ හරක් බලාගන්නේ කොහොමද? ගාල තුල ඉන්න ඕ හරක් ටික එළියට ගන්නකොට ගණන් කරලා එළියට ගන්නෙ. මෙපමණ සංඛ්‍යාවක් ගාල තුල ඉන්නවා. ඒ සංඛ්‍යාව ගණන් කරලා එළියට ගන්න ඕන. මොකද බොහෝ සත්තු පිරිසක් ඉන්න නිසාම එක්කෙනෙක් දෙන්නෙක් මග හැරුණොත් අන්න එතෙන්දි පෙම්වතුනි තමන්ට නිසියාකාරව ගවයෝ පාලනය කරගන්න බැරි වෙන නිසා
එනිසයි මේ තැනැත්තා ගවයෝ ගණන් කරලා එළියට ගන්න. ඒත් එක්කම හවස් වෙනකොට එළියට ගත්තා ඌ ගවයෝ නැවත ගාල් කරනවා. ඒ ගාල් කරන්නේත් ගණන් කරලා. එහෙම ගණන් කරලා හරක් ටික ගාල් කරනකොට අඩු වුණ ප්‍රමාණයක් වෙත්නම් දැනගන්න පුළුවන්. හැබැයි මේ විදියට ගවයෝ ආරක්ෂා කළාට බලා ගත්තට ඒ ගවයා බලාගත්තු තැනැත්තාට කිරිවත් දී කිරිවත් ලැබෙන්නේ නැහැ. ඒ තැනැත්තාට ලැබෙන්නේ දවසේ වැටුප විතරයි. හැබැයි ගවයෝ අයිති කෙනාට තමයි කිරි ටික දී කිරි ටික ලබා ගැනීමේ ශක්තිය ලැබෙන්නේ. බොහෝ දේ ඉගෙන ගත්තා කියලා ඒ ඉගෙනගත්තු දේ අනුව කටයුතු කෙරේ නැත්නම් හැසුරුනේ නැත්නම් එතෙන්දී බහුශ්‍රුතේක්වත් ධර්මදරේක්වත් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම දේශනාවට මාතෘකා කරපු ගාථා ධර්මයේ යම් කිසි සුළු දෙයක් යම් කිසි කෙනෙක් දැනගත්තා නම් යම් කිසි භික්ෂුවක් දැනගත්තා නම් ඒ දැනීම අනුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා වෙහෙසෙනවා. බොහෝ සෙයින්ම කය වෙහෙසවා කටයුතු කරනවා. අන්නේ තැනත්තාට පුළුවන්කම ලැබෙනවා ධර්මය ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ධර්ම ඥානය ලබාගෙන ජාතියක් ජරාවක් ශෝකයක් දුකක් නැති සදාකාලික සැපය අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන පසක් කරගන්න ලබා ගන්න. අන්න එබඳු තැනැත්තායි ධර්මදරයෙක් බවට පත් වෙන්නේ. එහෙමනම් පින්වතුනි ඔබ සියලු දෙනාම බොහොම තැම්පත්ව බොහොම සංසුන්ව අද මේ දේශනා කරන්ට යදුන ධර්මානුශාසනාව ශ්‍රවණය කළා. ඔබට බොහොම සතුටක් දැනුණා. අද අපේ හාමුදුරුවෝ බොහොම වටිනා ධර්මානුශාසනාවක් සිද්ධ කෙරුවේ. අපට හොඳ බණ ටිකක් අහන්න ලැබුණා. ඒක අපේ ජීවිතයේ සැපයකට හේතුවක්. මෙන්න මේ සැපේ මෙලොවට පමණක් නොවේ පරලොව සැපේටත් හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි හැදු වැඩු දෙමාපියන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරයින්ට අසල්වාසී ලෝකවාසී සියලුම සත්වයින්ට ඒ කාන්තේම සැපේ පිණිස හේතු වෙනවා. මෙන්න මෙබඳු සිතවිල්ලක් ඔබගේ සිත තුළ ඇති වුණා. ඒ ඇතුනේ මෙන්න මේ ධර්මානුශාසනාව මැනවින් ශ්‍රවණය කරපු නිසා. ඒත් එක්කම ඔබට තවත් අවබෝධයක් ලැබුණා. අපිටත් ධර්මදරයෙක් වෙන්න ඇත්තම් කියලා. ඔබට ධර්මදරයෙක් වෙන්න පුළුවන් ආසාව ඇති වුණා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? බුදුහාමුදුරෝ දේශනා කරන්ට දුන ධර්මය පුළු පුළුවන් විදිහට ඉගෙන ගැනීම. හැබැයි ධාරණය කරගත්තා වගේම ඒ ඉගෙනගත් ධර්මයේ අනුව කටයුතු කරන්නට මහන්සි ගන්න ඕන. අන්න එතකොට තමයි ධර්මදරයෙක් වෙන්නේ. මෙන්න මේ ධර්මදර ස්වභාවය ලබා ගත්තොත් එහෙම අන්න ඔබට වාසනාව ලැබෙනවා සිල්වත් වෙන්න. ඔබට වාසනාව ශක්තිය ලැබෙනවා ඇසූ ධර්මයේ අනුව හැසිරෙන්න. ඔබට වාසනාව ලැබෙනවා දෙලොවම සැනසීම උදා කරගන්න. ප්‍රාර්ථනා කළොත් සාන්තු නිවනින් සැනසෙන්න. පින්වතුනි වැඩිපුර ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ නැහැ. මෙතෙක් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකයේ ඇත්තන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පිම්බලාපොරොත්තුව සිටින දෙවියන්ට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා.
पिंग अनुमोदन सियलुम देवियान अपि हेम दिनागेम जीवितेट दिवस हेलला खरदर बाधक दुक्कम कटुलु सियल्ल दुरु करला आशीर्वादे सलसत्वा करन कियन हितन पतन सियलुम कटयुतु सार्थक करगंट आरक्षाव लबा देत्वा देवियो शांतो निवनीन सनसेत्वा किन अदहसिं युत्तव देवियंट पिंग अनुमोदन करमु आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्जन्तं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्जन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुञ्जन्तं अनुमोदित्वा चिरं रक्खन्तु मं परन्ति।